ආයුබෝවන් සියලුම දෙනාට ඔන්න අදත් මම ආවා ඔයාලට මේ දවස්වල ලෝකයේ කතා වෙන උණුසුම මාතෘකාවක අලුත් තොරතුරු අරගෙන ඊශ්‍රායෙල් හමාස් යුද්ධය අද මම කියන්නේ ඔයාලට ඊශ්‍රායෙල් ගුවන් ආරක්ෂා පද්ධතිය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අමතක කරන්නත් එපා අපේ channel එක subscribe කරන්න ඊශ්‍රායෙල් කියන්නේ සතුරු රටවල් කිහිපයකින් වට වෙලා තියෙන රටක් කියලා වසර ගාණක් තිස්සේ අපි දන්නවා මොකද නිතරම වාගේ න්ියුස් වල යනවා ඊශ්‍රායෙල් හා පලස්තින සටන්කාමින් අතර ගැටුම් පිළිබඳව. ඉතින් අද මම කියන්න යන්නේ ඊශ්‍රායෙල් රාජ්‍ය මේ සතුරු රටවල් විශේෂයෙන්ම ලෙබනන් වලින් හා ගාසා තීරයෙන් නිතරම තම රටට එල්ල වන රොකට් හා මෝටාර් ප්‍රහාර වළක්වා ගන්නගත් උත්සාහය. ඊශ්‍රායෙල් රාජ්‍යයට එක් පසකින් පිහිටලා තියෙන ලෙබනන් රාජ්‍යය. ලෙබනනයේ පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායෙල් වල සතුරේ. එවගේම අනෙක් පසින් පිහිටලා තියෙන ගාසා තීරය. එහි පදනම්ව ඉන්නේ හමාස් සංවිධානය. ඊට අමතරව සිරියාව තවත් පසකින් ඊශ්‍රායලට මායිම් වෙලා පිහිටලා තියෙනවා. සුප්‍රසිද්ධ සයිදන යුද්ධයේදී ඊශ්‍රායලයේ සිරියාවට අයත් ගෝලාන් කඳුකරය අල්ලගන්න සමත් වෙනවා. ලෙබනනයේ පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානය 1990 ගණන්වල ඉඳලම උතුරු ඊශ්‍රායල් ජනගහන මධ්‍යස්ථාන වෙත රොකට් ප්‍රහාර එල්ල කළ අතර එය ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවන්ට අභියෝගයක් වුණා. ඊශ්‍රායලයේ තමන්ගේ කෙටිදුර මිසයිල ප්‍රතිරෝධක පද්ධතියක් පිළිබඳ අදහස ඉදිරිපත් කර තිබුණද එය අසාර්ථක වීමට ඉඩ ඇති බවට එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් අනතුරු අඟවලා තිබුණා. ඒ වගේම ගාසා තීරයේ ඉඳලා හමාස් සටන් කාමීන්ද රොකට් ප්‍රහාර දහස් ගණන් ඊශ්‍රායල් ජනාවාසවලට එල්ල කරනවා. මේ තත්ත්වය ඊශ්‍රායල් හමුදාවන්ට විශාල අභියෝගයක්. සිය පුරවැසියන් ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය නිසා මෙම ප්‍රහාරවලට එරෙහිව ප්‍රතිමිසයිල් පද්ධතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඊශ්‍රායල් හමුදාවට ඇති වුණා. ඇමරිකාව ඒ වන විටත් භාවිත කරන පේට්‍රියට් ප්‍රතිමිසයිල් පද්ධතිය පිළිබඳවත් ඊශ්‍රායල් දැන සිටියා. නමුත් රොකට් දහස් ගණනක් එකවර එල්ලවන විට මෙම පද්ධතියේ සාර්ථකභාවය ගැනත් වියදම අධික වීමක් ගැටලුවක් තිබුණා. 2004 දී පමණ ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන කාර්යාංශයේ ප්‍රධානියා ලෙස පත්වන්නේ ජෙනරාල් ඩැනියෙල් ගෝල්ඩ්. මිසයිල් නාශක ව්‍යාපෘතියේ ප්‍රබල ආධාරකරුවෙක් වූ ඔහු එවැනි පද්ධතියක් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමය වේගවත් කළා. 2007 පෙබරවාරියේදී දෙවක ආරක්ෂක අමාත්‍ය අමීර් පෙරෙක් විසින් මෙම කෙටිදුර රොකට් තර්ජනයට එරෙහිව ඊශ්‍රායලය යකඩ වහලක් හෙවත් අයන් ඩෝම් පද්ධතියක් අවශ්‍ය බව තීරණය කරා. ඒ අනුව ඩොලර් මිලියන 210ක් වටිනා එම ව්‍යාපෘතිය ඊශ්‍රායල් ආරක්ෂක හමුදා සමග ඒකාබද්ධව රෆායෙල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම් ආයතනය විසින් ආරම්භ කරන ලදී. මෙම පද්ධතියේ පළමු පරීක්ෂණ 2008 දී සිදු කරන ලදී. එය සාර්ථක වූ අතර තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිත වුණා. ඒ අනුව 2009 ජූලි මාසයේදී ආරක්ෂක අමාත්‍යාංශ පරීක්ෂණයකදී කසාම් සහ කෙටිදුර කැට්යුෂා රොකට් අනුකරණය කරන රොකට් ගණනාවක් මෙම පද්ධතිය සාර්ථකව හසු කරගත්තා. 2009 අගෝස්තු මාසයේදී ඊශ්‍රායල් ආරක්ෂක හමුදා විසින් අයොන් ඩෝම් පද්ධතිය ක්‍රියාත්මක කරන නව බලඇණියක් පිහිටුවීම සම්පූර්ණ කරා. බලඇණිය ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ගුවන් ආරක්ෂක අංශයේම කොටසක්. මෙම පද්ධතිය මුලින්ම ගාසා තීරයේ සහ පසුව ලෙබනනයේ දේශ සීමාවේ යෙදවීමට නියමිතව තිබුණා. 2010 ජනවාරි අයම් ඩෝම් පද්ධතිය විසින් කසාම් සහ කට්යුෂා අනුකරණය කරමින් එල්ල කරන ලද බහුවිධ රොකට් සාර්ථකව විනාශ කරන ලදී. ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම පද්ධතිය අවසානයේ දකුණු සහ උතුරු ඊශ්‍රායල් පදිංචිකරුවන්ගේ ආරක්ෂාව සහතික කරනු ඇති බවයි. අවසානයේ 2011 මාර්තු මාසයේදී අයන් ඩෝම් ක්‍රියාත්මක වන බව ප්‍රකාශයට පත් කරන ලද අතර ආරක්ෂක අමාත්‍ය එහුඩ් බරාක් විසින් ඒවා යෙදවීමට අවසර දෙන ලදී. මෙම පද්ධතිය පළමු වරට ඊශ්‍රායලයේ බීර් ශීබා ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර 2011 අප්‍රේල් 7 වනදා පද්ධතිය විසින් ප්‍රථම වරට ගාසා තීරයෙන් දියත් කරන ලද රොකට්ටුවක් සාර්ථක ලෙස විනාශ කරන ලදී. මෙම පද්ධතිය සැලසුම් කර ඇත්තේ කිලෝමීටර් 4 සිට කිලෝමීටර් 70 දක්වා දුර සිට වෙඩි තබන හිටිදුර රොකට් සහ කාලතුවක්ක උණ්ඩා අල්ලා විනාශ කිරීමට සහ ඒවායේ ගමන් පතේ වෙනස් කිරීමටයි. 2012 අගභාගයේදී ඊශ්‍රායල කියා සිටියේ අයම් ඩෝම් හි බාධා කිරීම පරාසය උපරිම කිලෝමීටර් 70 සිට කිලෝමීටර් 250 දක්වා වැඩි කිරීමටත් දිශාවන් දෙකකින් එකවර පැමිණෙන රොකට් වලට බාධා කිරීමට හැකි වෙන පරිදි
එය වඩාත් බහුකාර්ය කිරීමටත් බලාපොරොත්තු වන බවයි. අයන් ඩෝම් පද්ධතියක් ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි. ඩිටෙක්ෂන් සහ ට්‍රැකින් රඩාර්. මෙම කොටස මගින් එල්ල කරන ලද රොකට්ටුවක ගමන් පථය නිරීක්ෂණය කරනු ලබනවා. බැටල් මැනේජ්මන්ට් ඇන්ඩ් වෙපන් කන්ට්‍රෝල් එමත් නැත්නම් BMC. මෙම කොටස රඩාරය වාර්තා කරන ලද දත්තවලට අනුව රොකට්ටුවේ බලපෑම් ලක්ෂ්‍ය ගණනය කරනවා. එමෙන්ම ඉලක්කය නම් කරන ලද ප්‍රදේශයට තර්ජනයක් වේද යන්න තීරණය කිරීමට මෙම තොරතුරු භාවිතා කරනවා. තුන්වන කොටස මිසයිල් ෆයරින් යුනිට් ලෙස හඳුන්වනවා. BMC දත්ත අනුව තර්ජනය නිශ්චය කළ විට පමණක් එන රොකට්ටුව පුරෝකථනය කරන ලද ප්‍රදේශයට ළඟා වීමට පෙර එය විනාශ කිරීම සඳහා ප්‍රතිමිසයිලයක් මුදාහරණ ලබනවා. එය ජනාකීර්ණ ප්‍රදේශයකට එල්ල නොවන්නේ නම් ප්‍රතිමිසයිල් වෙඩිතැබීමක් සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් අයන් ඩෝම් බැටරියක දියත් කිරීම් 3ක් හෝ 4ක් ඇත. එක් දියත් කිරීමකට මිසයිල් 20ක් අඩංගුව තියෙනවා. 2012 නොවැම්බරයේදී නිල ප්‍රකාශයකින් පෙන්නුම් කළේ එය රොකට් 400කට අධික ප්‍රමාණයක් විනාශ කළ බවයි. 2014 ඔක්තෝබර් අගවන විට අයන් ඩෝම් පද්ධතිය රොකට් 1200කට අධික ප්‍රමාණයක් විනාශ කරලා තිබුණා. එය ඊශ්‍රායල වැසියන්ට සහනයක් වූ අතර 2023 ඔක්තෝබර් 11 රොකට් වලින් විශාල ප්‍රමාණයක්ද විනාශ කිරීමට සමත් වෙලා තියෙනවා.